टीवी දකුණු මාධ්‍ය කණ්ඩායම විදිහට අද දිනේදී තත්තරම අපි වේදිකා නාට්‍යයක් ඉදිරිපත් කරා විශේෂයෙන් අපේ පොඩි හාමුදුරන් වහන්සේගේ විහාරස්ථානයේ ඉතින් මේ හැම දෙයක්ම අපි සංඝවත්තම්මා සදහම් මන්දිරේ කටයුතු වෙනුවෙන් තමයි විවිධාකාරයෙන් අපේ හාමුදුරනේ අපි උත්සාහ කරනවා අපේ විහාරස්ථානයට කෙසේ හෝ මේ දහම් මන්දිරය සකස් කිරීමේ කටයුතු වෙනුවෙන් විවිධ විදිහට අපි මේ සමාජයේ ඇතුලේ අපි යම් කතා බහක් කරනවා ගම ඇතුලේ තියෙන සදාචාර සම්පන්න භාවය ගොඩනැගීම සහ එක විදිහකට අපි මේක ගණිද්දී යම් පරේක්ෂණාත්මක අධ්‍යනයක් කියලා මම හිතන්නේ මොකද අපි පරීක්ෂාවක් කරනවා යම් සාම්ප්‍රදායික ගම්වල විශේෂයෙන්ම මේ වගේ ගම්මානවල මිනිසුන්ගේ සිතුවිලි යම්මාකාරයක වෙනස් තත්ත්වයන්කට පත් කරන්න වෙනස් තත්ත්වයන්කට පත් කරන කියන යහපත් ගුණධර්මයන් සහ सांस्कृतिक वशे मिनिसुं हेडगस्सन्न कारणा विशेषं विहारस्थाने केंद्र करगत्तु गम्मान निर्माणे किरीम कीन कारणा विशेषं अपि विशेषं उत्साहकराने विहारस्थान पमनक नोव विविधाकारे अपि दकिनो आगमिक मध्यस्थानयन लंकावे दक्नट लभेनो ए हेम आगमिक मध्यस्थानयन तुलिम्म समाजे अतुले शिष्ट संपन्न समाज बिहिकिरीम संधा सुशाल कार्यभारयक् किटु वेनवा इतिं ගමේ තියෙන සදාචාර සම්පන්න තාවයන් නිවැරදි කිරීම ඒ වගේම පන්සලේ තියෙන දහම් ආලෝකය ගමට එකතු කිරීම යන කාරණාවන් විශේෂයෙන්ම මේ නාට්‍ය අපි දැකීමේදී දැක්ක කාරණේ තමයි මේ දරුවන් දහම් පාසලේ දරුවන් නේද හැමදෙර ශ්‍රී සෝරත සෝමානන්ද ශ්‍රී සෝරත දහම් පාසලේ දරුවන් තමයි මේ කටයුතු වෙනුවෙන් එකතු වුනේ ඉතින් අපි විශ්වාස කරන්නේ මේ දරුවන්ගේ ලෝකය යම් ආකාරයක අපි වෙනස් ආස්ථානයක් නැත්නම් ස්ථානයක් දක්වා අපි ගෙන යනවා මොකද මේ වගේ කලාංගයන් සමාජය ඇතුලේ රෝපණය කරන්න ඕන අපි විවිධාකාරයෙන් බලනවා සමාජයන් සංවර්ධනය කරන්න විවිධාකාරයෙන් ළමා සමාජය ඇතුලේ කොහොමද ආකල්පයන් වශයෙන් දියුණු තත්ත්වයට පත් කරන්නේ ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාව මා දැකපු දේ තමයි කොයිතරම් අපේ හැමදෙරේ දුෂ්කරතාවයන් තිබුණත් මේ දරුවන් තුල සහජ උරුමයන් තියෙනවා සහජ හැකියාවන් තියෙනවා මේ වගේ කැලේ පිපෙන මල් වලට ශක්තියක් ධෛර්යයක් දීලා ලෝකයට මේ පණිවිඩය අපිට අරගෙන යන්න පුළුවන් නම් TV දකින මාධ්‍ය ආයතනෙ විදිහට අපි දකින සතුට සහ ඉතාමත් හොඳ සතුටක් කියලා මම ඒක කියන්න කැමතියි මොකද සතුට විවිධ වෙන්න පුළුවන් හැබැයි අපි ගෙනියන අදහස ගෙනියන කරුණ අරමුණ ඉතාමත්ම පිරිසිදු කාරණයක් වෙනුවෙන් තමයි මේ කටයුතු අපි සිදු කරන්නේ. ඉතින් අපි හැමදෙරනේ විවිධ චරිත අපි දැක්කා. ගම කේන්ද්‍ර කරගෙන විශේෂයෙන්ම අපි පසුබිම බවටපත් උනේ කඩයක් නේද? දකුණේ අපේ කඩේ. දකුණේ කඩේ. ඉතින් අපේ ආයතනත් එක්කත් බොහෝ සම්බන්ධයි. ඉතින් ඔව් දකුණේ අපේ කඩේ. ඉතින් ඇත්තටම අපි හැම විටම කලාකෙත අස්වද්දන්න ඒ වගේම කලා නිර්මාපකයන්ට තෝතැනි බවටපත් කරන්න අපි උත්සාහ කරනවා මිනිසු කලාව තුළ හික්මන ගතිය කලාවෙන් මිනිසුන්ගේ ජීවිතේ පොහොසත් වෙන ගතිය ඉතාමත්ම වැදගත්. ඒ හරහාම තමයි සමාජයත් යම් ආකාරයක හොඳ ආලෝක තත්වයකට ගේන්න පුළුවන් කමක් ලැබෙන. ඉතින් TV දකුණු මාධ්‍ය ආයතනය විශේෂයෙන්ම සංවර්ධන කටයුතු වගේම කලා කටයුතු වෙනුවෙන් අපි හරිම කැමති. ඒ කලාවන් තුළ මිනිස්සු බොහොම හොඳ වින්දනාත්මක ඉසව්වකට තමයි අපි ගෙනියන්න උත්සාහ කරන්නේ. ඉතින් අපේ හාමුදුරනේ ඔබ වහන්සේගේ විහාරස්ථානයේ මේ විදිහට දහම් පාසලේ දරු දැරියෝ එකතු කරගෙන මේ වගේ අපූරු වැඩක් සිදු කර අද දින ඇත්තරම වර්ෂාව අපිට ඇදහැලුණත් බාධාකාරී තත්ත්වයන් තිබුණත් ඇත්තර මේ හැම දෙයක්ම මගහරව ගනිමින් අපි උත්සාහ කරා මේ කටයුත්ත සාර්ථක කරගන්න. ඉතින් මේ හැම දෙයකින්ම කුමන බාධා පැමිණියත් අපි අරමුණ තියෙන්නේ समाजे यहाँ मगकट समाजे यम सुचरितवादी गमनकट या नभहांस कहमद मे खट उतने नाट में तुरु वन के सरण प्रार्थना करबू अर दवसे नाट्य रंग दुआ ये तुंग मट पेनेगिए महत्यो बौद्धे गता मेरटे पुरावसी ओणम आगाम पुरावसी गत्ताम उदयसन नकिटला दिन कटयुत दिगिन दिगट करगने अनेक मलहिबेहलकोट आयता मंगि गुवस्थ अंटेन दिंग
කාර්ය තමයි ජීවන චක්‍රය තමයි හැමදාම යන්නේ ඒ අනුව අපේ බුද්ධ දර්ශනයට අනුව අපිට තියෙනවා සතර පෝයක් කියලා පෝය හතරක් තියෙනවා ඉස්සර උපාසකම්මලා හතර පෝයටම සමාදන් වුණා දැන් ඒ හතර පෝයටම සමාදන් වුණු වකවානුවක් ඉස්සර තිබුණා ගැමි සමාජයේ ඔය සංඝවත් අම්මලාගේ චරිතය ගත්තත් ඒත් එහෙම ඒ අම්මලා සතර පෝයටම සමාදන් වෙච්ච ඇත්තෝ ඒ ගමේ පන්සලේ හාමුදුරුව කිව්වා ඒ අතුඩාය ප්‍රදේශයේ ඒ පන්සලේ ලොකු හාමුදුරුව කිව්වා සමාදන් වෙන්න එනවා කියලා ඒ අම්මා දැනටත් එනවා කියලා ඉතින් ඒ වගේ අර ඒ වයසක උදවිය ඒ කාල ඉඳපු අතීතේ ඉඳපු ඇත්තන් සතර පොයටම සමාදන් වුණා දැන් කොහේ දැන් ටිකක් ඒක ගිලිහි ගිහිල්ලා දැන් ඒ වයින් ඈත් වෙලා ගොඩක් දැන් 15ක පොහෙටවත් සමාදන් වෙන්න එන අඩු වකවානුවක් විඩා වෙලා තියෙන්නේ ඒවට හේතුව ගම් හතරකට ගම් වලට බොහෝ ගම් වල දුෂ්කරතා තියෙනවා නොයෙකුත් දුෂ්කරතා ආර්ථික පැත්තෙන් කම්කරුව ජීවත් වෙන්නේ නොයෙකුත් විදිහේ දුෂ්කරතා තියෙනවා ඒ දුෂ්කරතා හේතු කොටගෙන තමයි අද බොහෝ ජනතාව රැකියාව වල නිරත වෙන්න උත්සාහ දරන්නේ ඉතින් සතර පොයට තියා 15ක පොයටව සමාදන් වෙන්න අද මිනිසුන්ට අවස්ථාවක් ගිලිහි ගින් තියෙන්නේ ඒකට මේ හේතුව තමයි ආර්ථිකය බිමට වැටිච්ච නිසා ගොඩක් දුරට ඉතින් ඒවට හේතු අපි සොයලා විසඳුම් ලබා ගන්නත් ඕන වගේම අර දුප්පත් ජම්මානවල අසරණ වෙලා මිනිසුන් වාසය කරන ගැමි සමාජවල ඒ එවැනි ඇත්තන්ට විහාරස්ථාන අඩුයි ඒ තියෙන විහාරස්ථානයක් වුණත් ඒ විහාරස්ථානේ අංග උපාංග දුර්ලභයි ඒ කියන්නේ අඩුපාඩු තියෙනවා ඉතින් එවැනි ඒ ආවහම දුෂ්කරතා මැද්දේ ඇවිත් තමයි කටයුතු වල නිරත වෙන්නේ ඉතින් අපේ ගමේ අපේ මේ විහාරස්ථානේ දහම් මන්දිරයක් නැති නිසා අර උඩ සංඝාවාසී ඉහළ මහලේ තමයි සමාදන් වෙන්නේ පැරණි ගොඩනැගිල්ල දිලාපත් වෙලා තිබිලා ඉවත් කළා. ඉතින් බොහෝ සදහැවතුන් ඒත් දහම් පන්සලට ඇවිල්ලා සමාදන් වෙන කටයුතු කරනවා. ඉතින් අද වර්තමාන කාලේ ඒ ඒ ඒ පසුබිම ගොඩනගා ගන්න ඇත්තටම පන්සලක් තිබිය යුතුයි. ගමට පන්සලක් කියලා තියෙන්න ඕන. ගමයි පන්සලයි වැවයි දෑගබයි කියලා කාවන් සිවුරයි නිල්වන් ගොයමයි අපේ හැම සංකල්පයක් තිබුණනේ මහත්තයෝ. එහෙමයි. ඉතින් ඒවට අනුව බලනකොට මේව ඉතා අතීතයේ ඉඳපු රජවරුන්ගේ කාලේ ඉඳලා තිබිච්ච සිරිත් සිරිත් මේ ගමයි පන්සලයි ඇති තිබෙත් සම්බදියාව. එහෙමයි. ඒ ගමයි පන්සලයි එක ඇති වුණාම සම්බදියා ඇති වුණාම හිරගෙවල් වැහෙනවා. එහෙමයි. ඔය මේ ඔය හිරගෙවල් ඒ වගේම බන්ධනාගාර වැහිලා යනවා. එහෙමයි. ඒව තමයි වැහෙන්න ඕනේ මේ වගේ ස්ථාන. මොකද හොඳ මම්මාවත් පෑදිලා ආගම දහමට හිත යොමු වෙලා ධාර්මිකව ජීවත්ව වෙන්න කටයුතු කරනවා වර්තමාන කාලේ උදවි ඉදිරිය අනාගතේ. එහෙමයි. ඉතින් දැන් මේක 2005 වසරේ මම මේ පන්සල ආරම්භයේදී තිබුණු වකවානුව නෙමෙයි දැන්. දැන් හරීම දියුණුයි. දියුණු කියන්නේ මොන අතින්ද? දැනුමෙන්, ආකල්පවලින්, සිරිත් විරිත් ගුරු ධර්මවලින් පෝසත් වෙලා ඉන්නේ. මට ඒ ගැන හරීම සතුටුයි මහත්තයෝ. ඔව්. ඇත්තටම සතුටුයි මහත්තයෝ. මොකද මේ කාලේ තියෙන ඇතුළත බලනකොට වර්තමානයේ කාලේ බලනකොට අතීතයේත් එක්ක සංසන්දනය කළා බලනකොට හරි සතුටුයි. එහමයි. අර ඒ එවැනි ඉඳපු අය දැන් නැහැ. එහමයි. එවැනි ඉඳපු අයත් ඉන්නව ඉඳපු අය අතරේ බොහෝ පිරිසක් හිටියා මේක ගොඩනගා ගන්න. මේ ආරාම ගොඩනගා ගන්න වෙහෙස් දරු ගොඩක් අය හිටියා. ඒ අතරේට හිටියා දුර්භීෂ කියන්නේ දුර්ලභ මේ කියන්නේ මේ අධර්මිෂ්ඨයත් හිටියා. නමුත් ඒ ඒවා ගිලිහි යාම සමග දැන් හොඳ පිපුදීමක් වෙනවා. මේ ගමත් එක්කම මේ ප්‍රදේශයේ මේ ආලෝකමත් වෙනවා පන්සල ආලෝකමත් වෙනවා ගමත් එක්කම. ඉතින් ගමට පන්සල එදුනා හැමෙම වුණා. ඉතින් ඒ නිසා මම මේ මේ අපේ දහම් පාසලේ ආචාර්යවරයක් වෙන ඒ චාන්දනී ගුරු මෙනවිය ඒ ශාස්ත්‍රවේදී චාන්දනී ගුරු මෙනවිය මට හිතේ නාමතරනේ ශාස්ත්‍රපති එම්.ඒ. එකක් මට හිතෙන් තියෙන්නේ. ඔව් එම්.ඒ. එකක් තියෙන්නේ. එහෙමයි. ඔව්. එයා එයා ඒ කලාව පිළිබඳව හදපදම හදාරපු කෙනෙක්. එයා ඉතාමත් හොඳින් මේ මිනා නාට්‍ය පටි කියන්නේ එයාගේමයි පිටපතත් ඒ වගේම එයාමයි පුරුදු කළෙත්. ඉතින් එයා ගොඩු ලොකු කැපවීමක් කළා මහන්සි වෙලා කටයුතු කළා. බොහෝ මේ අවස්ථාවලදී ගැටළු වලට මුහුණ දුන්නා. ඒ හැම දෙයකටම ඉදිරිව ඒ කියන්නේ එඩිතරව මුහුණ දෙමින් හිත ධෛර්යමත් කරගෙන කටයුතු කරපු මේ ගුරුතුමියක් කියලා මම සිහිපත් කරනවා.
ඉතින් ඒ ඒ කතාවෙන් ඒ නාට්‍යයෙන් පිළිබිඹු කළේ දැන් වර්තමාන කාලේ වුණත් ගැමි සමාජයේ තියෙන කඩවල් ගාව කතා වෙන සිද්ධියක්. ඉතින් ඒ ඒ ඒ කඩය ගාව කියුනේ ඇත්තටම අද වර්තමාන කාලේ පන්සලේ තියෙන වෙනස පිළිබඳව. පන්සලේ පිටින ආලෝකයේ පිළිබඳව. පන්සලේ තියෙන දැක්ම පිළිබඳව තමයි පැහැදිලි කළේ ඒ කතා ප්‍රවෘත්තියෙන්. එතකොට අර ආයුෂ වින්දනය කරන්න බොහෝ කල් ආයු වින්දනය කරන්න සත්ව ඝාතනයේ මිදිනි තිබුණ නිසා තමයි සංඝවත්තම්මා වැනි ඇත්තෝ ජීවත් වෙන්නේ. ඉතින් ඒ පුංචි දරුවන්ගේ කතා ප්‍රවෘත්තියෙන් එවැනි දෙයක් තමයි මතුවේ. ඒ වගේම ඒ දරුවන්ගේ කතාවෙන් තේරුම් පැහැදිලි කළේ තවත් දුරට ඉදිරි පරපුර හොඳ පරපුරකට පත්වෙන්න හොඳ තෝතැන්නක් මේ ස්ථානයෙන් ලැබෙන බව මේ ටීවී දකුණ මාධ්‍යකකේ ඔබතුමාට ජාති ජාතිත් පින් ඔබතුමාගේ channel එක හරහා අසරණ මේ ගමේ ජනතාවගේ මේ පන්සල ගොඩනගා ගන්න විදේශගතව සිට නැත්තන්ගේ ආධාර ලබාගෙන අසරණයන්ග දුකද කළා පිහිට වෙන සදහැවතුන්ගේ ආධාර ලබාගෙන මේ කටයුතු කරගන්න ඔබේ ඔබතුමාගේ මේ channel එකෙන් තමයි අපිට දායකත්වය ලැබුවේ. ඒක මහත් ඵල ක්‍රියාවක් බව පෙන්වනවා. ඒ වගේම ටීවී දකුණ නරඹන ඒ කෙරෙහි අනුකම්පාවක් දක්වලා අප කෙරෙහි අනුකම්පාවෙන් කටයුතු කරන ඒ හැම දෙනාටමත් මම පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම අපේ ගමේ බොහෝ ඇතෝ ඉන්න කැප වෙලා කටයුතු කරපු ඒ හැම දෙනාම මේ වෙනුවෙන් රැදවල් දෙකේ නිදිවද්දිව කටයුතු වල නිරත වුණා. ඒ හැම දෙනාටමත් ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම මේ දකුණ ටීවී නාලිකාව නරඹන ටීවී නාලි දකුණ ටීවී නාලිකා නරඹන ඒ හැම දෙනාටම තුරුණුවන අනන්ත ගුණ බලයෙන් සිල් බලාපොරොත්තු සමෘද්ධිමත් වේවා කියලා ආශිර්වාද කරනවා. මේ කොරෝනා රෝගය දුරින් දුර වෙලා විපසමනේ වෙලා හැම දෙනාටම ලෝකවාසී සෑම දෙනාටම සැනසිලි ජීවිත ගත කරන්න වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔව් ඇත්තටම අපේ හාමුදුරුවෝ ප්‍රකාශ කරපු ආකාරයට අතීත සමාජය නැතුලේ බොහෝ විදියට කලා අංගයන් වලට තෝතැන්න බවට පත් වුනේ විහාරස්ථානය නැත්තම් වෙල්ලායක කෙතක තියෙන උස් ස්ථානයක් තමයි අපි තෝරගන්නේ. ඉතින් ඇත්තටම අද විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන තියෙන වෙන දේවල් කලාව නෙමෙයි. ඉතින් අපි උත්සාහ කරනවා සාම්ප්‍රදායික කලා අංගයන් ගැමි සමාජයේ පැවතිච්ච සොකරී නාට්‍ය විවිධාකාර තොවිල් පවිල් ගම්මඩු දෙවොල් මඩු විවිධාකාර ශාන්ති කර්මයන් අපිට තිබුණා ගැමි සමාජයක් විදිහට අපිට තිබුණා බොහොම විචිත්‍රවත් සංස්කෘතියක්. ඒ විචිත්‍රවත් සංස්කෘතියේ පැවතිච්ච වර්ණවත් දේවල් බුදුදහමෙන් ඔපවත් වෙච්ච එකක් තිබුණා. ඒ වගේම දෙව්දහමෙන් ඔපවත් වෙච්ච එකක් තිබුණා. මේ වගේ ඓතිහාසික කියවීමක් තමයි අපිට තිබෙන්නේ. ඉතින් ඇත්තටම කැලණි විශ්වවිද්‍යාලයේ සිංහල පිළිබඳව ශාස්ත්‍ර ප්‍රති උපාධියක් දරු ඒ දහම් පාසල් ආචාර්යවරිය ඉතාමත් හොඳින් මේ කටයුත්ත ඉතාම සාර්ථක ආකාරයෙන් සිදු කරා. විශේෂයෙන්ම ගැමි සමාජයේ තියෙන විවාහාරික බස් වහර ඒ වගේම ගැමියන් අතර තිබිච්ච සිරිත් විරිත් සහ ඔවුන්ගේ සමාජ හැසිරීම් ඉතාමත් හොඳින් මේ නාට්‍ය හරහා ගේන අය උත්සාහ කළ තිබා. ඒට ඇතර මිසූතිවන්ත වෙනවා. ඉතාම ස්වේච්ඡාවෙන් මේ කටයුතු වෙනුවෙන් අප කැප වෙලා වැඩ කරලා විශේෂයෙන් මේ නාට්‍ය සාර්ථක කර ගැනීම වෙනුවෙන් දක්වපු දායකත්වය අතිශයින්ම වැදගත් වෙනවා. ඒ වගේම අපි උත්සාහ කරනවා හැම විටම ටීවී දකුණු මාධ්‍ය ආයතනයේ විදිහට මේ සමාජයේ තියෙන විවිධ පැරණි චාරිත්‍ර විදි රටාවන් අපේ තිබිච්ච අනන්‍යතාවයන් විහාරස්ථානයේ කේන්ද්‍ර කරගත්තු අපිට තිබිච්ච මහා අධ්‍යාත්මීය පෞර තව වැඩි දියුණු කරලා ශක්තිමත් කරන්න ඒ වගේම විවිධ ආගම් වලට ජාතින් වලට අපි සහෝදරාත්මකව තමයි හැම විදියටම සලකන්නේ. ඉතින් හැම විටම අපි උත්සාහ කරනවා මිනිස් සමාජයට යහපත් මාවතක් විවර කරන එක පැත්තකින් අපි භෞතික සංවර්ධනය කරන වගේම සමාජීය වශයෙන් අධ්‍යාත්මීය ලෝකේ පොහොසත් කරන වැඩසටහන් ටීවී දකුණු මාධ්‍ය ආයතන විදියට අපි ඉදිරිපත් කරමින් සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් අපි කොහොමද ක්‍රියා කරන්න ඕන දරුවන්ගේ ලෝකය වඩාත්ම අර්ථ ගන්නවන්නේ කොහොමද වැඩිහිටියන්ගේ ලෝකය වඩා අර්ථ ගන්නන්නේ කොහොම සමාජයේ විවිධ සමාජ පන්තීන් වඩාත් ප්‍රතිසංස්කරණය කළා යහපත් සමාජයක් උදෙසා ජනමාධ්‍යකරණය කියන ප්‍රවේශය තමයි අපි හැම විටම උත්සාහ කරන්නේ. ඒක අපි දකිනවා ලංකාවේ පිළිගත් ජනමාධ්‍ය ඇතුළේ ඒක සිදුවෙන්නේ නැහැ. ඒ නිසාවෙන් තමයි ටීවී දකුණු මාධ්‍ය ආයතනයේ විදිහට මෙවැනි සමාජ සංස්කරණයක් සමාජ සංරක්ෂණයක් වෙනුවෙන්
අපි නිරන්තරයෙන්ම වැඩ කටයුතු කරමින් සමාජයට අලුත් පණිවිඩයක් ගේන්න උත්සාහ කරන ඉතින් බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක රැඳී සිටිය සියලුම හදවතින්ම ආදරය කරන ටීවී දකුණත් එක්ක බැඳිච්ච ආදරණීය ප්‍රේක්ෂකයන් ඔවුන් හරිම මානුෂීයයි ඔවුන් හරින් සංවේදී ඔවුන් මිනිසුන්ට හරිම කෘතවේදී ඒක තමයි සමාජයක් විතර අපි පොහොසත් කරන එකම යාය බවට පත් වෙන්න ඕනේ ඒක ඉතින් ඇත්තටම ටීවී දකුණත් එක්ක බැඳිච්ච ප්‍රේක්ෂකයෝ හරිම උසස් මානව ගුණධර්ම වලින් පොහොසත් වෙච්ච එවාගෙම පරිත්‍යාගශීලීත්වය සංවේදීකම් මේ හැම දෙයකින්ම ගුණවත් වෙච්ච මිනිස්සු ටිකක් තමයි ටීවී දකුණත් එක්ක බැඳලා ඉන්නේ ඉතින් අපි ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා ඔබගේ අදහස් අපිට කතා කරලා කියන්න අපිට ටෙස්ට් එකක් වොයිස් මැසේජ් එකක් මේ විදිහට අපිට දාන්න අපි බොහෝ විදිහට ප්‍රේක්ෂකයෝ ඔබගේ අදහස් උදහස් ඇතුලේ අපි බොහෝ දේවල් කරන්න කැමති ඉතින් හෙට දවසෙත් බලාපොරොත්තු වෙනවා අලුත් වැඩසටහනකින් එකතු වෙන්න බොහොම ස්තුතියි අද දවසෙත් රැඳී සිටියාට මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න